ආකාශිකාරවල YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මුතු කඳුළු නවකතාවේ ඊළඟ කොටසට මොකද වෙන්නේ කියලා මග බලාගෙන හිටපු ඔයාලට තමයි මේ ආරංචිය. ඉතින් අදත් කියවන්න ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මාත් එක්කතු වුණාට. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අමතක නොකර කතාවට ලයික් එකක් දාන්න. ඒක තමයි ඔයාලා මට දෙන ලොකුම සහයෝගය. ඉතින් ඒ නිසා ලයික් එකක් වගේම අමතක නොකර කමෙන්ට් එකක් ලියන්න. ඔයාගේ යාළුවෝ අතරෙත් මේ කතාව ෂෙයා කරලා කතාව රීච් එක තවත් වැඩි කරන්න උදව් වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝගෙන් මිල්ලෙනවා. නිරාශගේත් මුතුගේත් වික්ෂිප්ත දැස් තවත් විසල් කරමින් ඔවුන් හා සිටියේ තරුණිය දිවකොස් සෙල්ලුනේ දිනුලගේ ගෙලෙහිය. ආදරයක සේයාවක් දැනෙමින් තිබුච්ච පපුව තද බල පහරක් වැදුණු විලසට එකවරම කඩා වැටුනේ මුතුගේ තෙත් වෙච්ච අහිංසක ඇස් නිරාශා වෙතට දිවෙද්දි. දිනුලටත් වෙච්ච දේ මුතුට පැහැදිලි කරගන්න බැරුව හිටියේ දෙගිඩියාවෙන් විලම්බිත වූවකු මෙන්ය. මේ තමයි මගේ හස්බන්ඩ් කියලා සංජුලා හැරිලා එතනදිම දිනුලව මුතුට හඳුන්වලා දෙද්දී ඒ ඇස්වල තිබුණු කාන්තිය කඳුළු පටලයකින් සේදී යනව දිනුල දැක්කා. ළඟට කිට්ටු වෙලා මේ තමාගේ අත විතරක් බැඳිච්ච තැන කියලා කියන්නට හිතුණත් ඔහුට මේක ඒකට මොහොත නොවන බව ඔහුට වැටහුණා. ඔහුගේ අත්කොබේ අස්සින් සිය සිහින් දෑඟිලි යවමින් සංජුලා ඒ වතට බර වෙවි හුරතල් වූ තැන මුතුට නම් යලිත් වතාවක් ඔහු දැකීමත් අපුලක් වගේ වුණා. ඒ දිහා බල බල අමාරුවෙන් වුණත් එතනින් යා නොහැකිව මුතු වගේම නිරාශත් හිටියේ අප්‍රසන්න හැඟීමකින්. මූ පිටින් පේන මිනිහා නෙමෙයි බං. නිරාශ හෙමිහිට කනට කරලා මුතුට කිව්වේ කේන්තියෙන්. ඒත් මුතුට නම් වචනයක් කියනවට වඩා එතනින් දිව යන උවමනාවකුයි තිබුණේ. කිහිප වරක් සංජුලාව මගහැර ඇය වෙතට එන්නට දිනුල උත්සාහ කෙරුවත් වාහනය වෙත යනතුරුත් එය ඔහුට කළ නොහැකි විය. ඔයා දකින දේ ඇත්ත නෙමෙයි නංගේ. සංජුලා සිය ගමන් බෑගයෙන් අත් බෑගය ගැනීමට ගිය මොහොතේ දිනුල මුතුට ලං වෙලා කෙඳිරුවත් මුතු ඔහුගේ නිවතට ගිය වචනයක්වත් කතා නොකරමයි. ඉන්නානේ නගින්න ලකෝ. තාම ඔතනද? කියමින් සංජුලා යලිත් ඔවුන් වෙත පැමිණෙමින් කිව්වා. මුතුත් නිරාශත් අමාරුවෙන් මැඩගත් හැඟීම් සංගවගෙන වාහනයට ගොඩ වුණේ දිනුල වේදනාත්මක දැසින් ඔවුන් දිහා බලා ඉද්දී. මට කියන්න බැරි වුණානේ මං සංජුලා කියමින් සංජුලා පසුපස අසුන වෙත හැරුණේ දිනුලගේ බොර වෙච්ච දැසත් මුතුගේ තෙත් වෙච්ච දැසත් එකිනෙක ගැටෙද්දී. සංජුලා තමාව හඳුන්වා දී බලාපොරොත්තු වුණේ නිරාශගෙනුත් මුතුගෙනුත් ඔවුන් ඔවුන්ගේ නම්ය. මං නිරාශා කියලා මුතුගේ යාළුවා කිව්වත් මුතු හිටියේ කොළු වෙලා වගේ. එතකොට ඔයා? සංජුලා ඇහුවේ පෑරිමින් තියෙන මුතුගේ හිත තවත් දැවෙද්දි. මං මුතු. එහෙම කියලා ඒ මුවින් වචනයක් පිටතට එද්දී දිනුල ඇස් දෙක පියාගත්තේ ඒ නම තමුන්ගේ හදවතින් දහස් වාරයක් මුමුණමින්. ඒකනේ අපි ඉතින් අපේ නම් දැනගෙන ඉන්නේ තේ මොනවටත් කලින් මට ඒකත් අමතක වුණානේ. එහෙනම් බහින තැන හරියට කියන්න. මං ඉතින් දන්නේ නෑනේ ඔයාලා බහින තැන. හරිද? අපේ බබා දන්නෙත් නෑනේ. ඔයාලා මෙයාව ට්‍රේන් එක යනවා දැකලා නැද්ද කියලා සංජුලා ඇහුවේ ආයෙමත් වතාවක් මුතුගේ හිත ඇවිස්සෙද්දී. ඒ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තිබුණා මීට කීප දවසකට කලින්නම්. ඒත් දැන් ඒක හරි අමාරු ප්‍රශ්නයක් වූ නිසාම දැකලා නැහැ කියලා නොදන්න විදිහටම මුතුත් නිරාශත් හැසිරුණා. මෙයා එහෙම කෙල්ල දිහා බලන කොල්ලෙකුත් නෙමේ. ඒකනේ ඉතින් මෙයා මගේ උනේ කියලා සංජුලා එහෙම කියමින් ඒ බාහුවක හිස ඇල කර කියද්දී බැඳීමක් ඇති වී නොතිබුණත් ඇති වෙමින් තිබූ හැඟීම මුතුගේ හිත ඇතුලේ දිය වෙලාම යන්න ගියා. අනේ ඉතින් මගේ කට මොකටද? මෙයා හොඳ කෙල්ල දිහා බලන්නේ ති කොල්ලා. අපේ කීගේ පස්සෙනුත් ආවේ ඒකනේ. හල්ල ගන්නකො මුවම. එහෙම හිතුවත් නිරාශ යටි හිතින් දැවුණා මුතුගේ හිත පෑරෙන එක ගැන හිතලා. ටිකෙන් ටික වාහනේ ඉදිරියට ඇදෙද්දී පුංචි අතුරු පාරකට නුදුරුව මුතුත් නිරාශත් වාහනයෙන් බහින්න සූදානම් වුණා. ඔයා හරි හොඳ කෙනෙක් සංජුලා. නැත්තං ඉතින් මේ විදිහට අපිව ඩ්‍රොප් කරලාම යන්නේ නැහැනේ. Thank you කියලා නිරාශා මුතුටත් එක්කම කිව්වේ
ඇය දන්නවා මුතු ඉන්නේ දෙවි දෙවි කියලා. කතා නොකරම බැරි කමට මුතුත් යන්තම් වචනයා පටලව ගත්තේ මග හැරෙන මග හරින ඔහුගේ නෙතු දිහා යාන්තමට වගේ බලලා. අපි යන්න. මුතුත් සංජුලාට ඒ ටික කියලා මූණ බිමට බර කරගත්තේ දිනුලගේ ඇස් ආයමත් වතාවක් මග අරින ගමන්. මුතු දිහා අඩවන් වෙච්ච දෑසින් යුතුව වේදනාවෙන් දිනුල බලාගෙන හිටියේ වචනයක්වත් කතා කරගන්න බැරිව. කමක් නැහැ. අඩුම තරමේ ඉන්න තැනවත් දැනගත්තනේ. දැන් ඉතින් හොයන් ඇවිත් හරි උනේ මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්නේ. ආදරේ හින්දයි මුතු. දිනුල තමුන්ගේ හිතටම කියාගත්තේ පිටුපා යන මුතු දිහා වේදනාත්මක බැල්මක් හෙලමින්. බබා බබා අපි යමුනේ. සංජුලාගේ හඬ දිනුලගේ දෙසවන් පුරා දෙදරන්නට වුණා. හාවක් හූවක් නැතුවම ඉදිරියට ඇදුණු වාහනය බණ්ඩාරනායක වලව් ඉදිරිපිටින් නැවැත්වූ පසු දිනුල ඉන් බැසගත්තේ කුඩම්ම දිවවිත් සංජුලාව සිප වැළඳගෙන ඔවුනෝන් කතා බහක යෙදෙද්දීය. හුඟක් දවසකින් නෙදුව කොහොමද ඉතින් කෙට්ටු වෙලාද මන්ද කෙල්ල. යන් යන් ගෙට යන් එන්න එන්න. කුඩම්මගේ ආදරේ සංජුලාගේ වත පිරිමදිමින් දෝරෙ ගලා යන්නට වුණා. දිනුල නම් හිටියේ කියාගන්න බැරි තරම් දුකින්. හදවතට කටුවකින් පාරවල සූරණව වැනි හැඟීමකින් ඔහු වේදනාවින්ද. පටන් ගන්නටත් පෙර ඒ ආදර බැඳීම බිඳී ගිය දුක විතරක් කඳුළු වෙලා ඔහුගේ නෙත් කෙවෙනි බොර කළා. දැකපු දා ඉඳලා ආදරේ කෙරුව කෙල්ල අද ඇස් පනා පිටම වේදනාවෙන් දැවෙනවා දැක දැකත් ඔහුට ඒක බොරුවක් කියලා කියන්න බැරි වුණා. ඔයාව දැකපු දවස් ඉඳලා මං ආදරේ කෙරුවමුතු. ඒකයි පස්සෙන් ඇවිත් කතා කෙරුවෙත්. හිතුවේ නැහැ ඔයාව රවට්ටන්න. මං ආදරේ මුතු. දිනුලට වමනා වුණේ දැන් කොහොම හරි මුතුව මුණ ගැහෙන එක විතරමයි. නීතියට යටවෙන බැඳීමට වඩා හදවතේ ඇතිවෙන බැඳීම් ප්‍රබලයි. ඒවට ජීවේ ලැබෙන ආදරෙන් අපි හුස්ම ගන්නකොටයි. දෙවරක් නොසිතා දිනුල ඇඳුම් මාරු කරගෙන කාමරයෙන් පිටතට ආවේ යතුරු පැදී යතුරත් අතටම ගෙන. ඔහුව දුටු සාලේ කතා කරමින් සිටි කුඩම්මාත් සංජුලාත් විමති දැස් ඔහු වෙත යොමු කෙරුවා. කොහෙද පුතා යන්නේ? කුඩම්ම ඇහුවේ සංජුලාගේ දැස් මග හරිමින් සිටිය දිනුල දිහාට හැරිලා. මම පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්නම්. දිනුල හැම කියලා තවත් එතන නොරැඳී යන්නට ගියේ සංජුලාව ගානකටවත් නොගෙනමයි. එයාගේ හරි රැස් නේද ආන්ටි? සංජුලා කිව්වේ පිටුපාල යන දිනුලට රවමින්. අපි එයාගේ රැස් බස්සමුකෝ. මේවා ලියාගන්න කල එයා ඔහොම රැස් විහිදයි. ඊට පස්සේ මේවා අපේ දුවේත කල ඉවසන්නකෝ කියලා කුඩම්මා කිව්වේ සංජුලාගේ කම්මුලක් පිරිමදිමින්. ආදරේ කියන්නේ ඇතිවෙන්න ඕන හැඟීමක් මිසක් අයිති කරගන්න ඕන බැඳීමක් නෙමෙයි කියලා දවසක සංජුලාටත් වැටහෙයි. මං බලාපොරොත්තු වෙනවා ඔයාලා වෙනදා වගේම කතාවේ රීච් එක වැඩි වෙන්න උදව් වෙයි කියලා. ඉතින් කතාව කියවන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි ඉදිරියේදී කොටස් වලට කියවන්න අහන්න ලැබෙන්නේ. ඉතින් ඉක්මනින්ම කතාව කියවන්න ඕන පුළුවන් විදිහට මං ඔයාලට ඉඩ ලැබෙන්න සලස්සනවා. ඉතින් ඒ වෙනුවෙන් තව ටිකක් ඉවසන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අවසානය වෙනකම්ම අහගෙන හිටියට.